කකුල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේදී එන අයවැයේදී අපිට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි හරි නිශ්චිතයි කාර්යය රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට වතු ශේෂය වැඩ කරන ජනතාවට මේ රුපියල් 10000ේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි ඒ වගේම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න විශ්‍රාමිකයන්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි මෙතනින් ඉදිරියට අයවැය දක්වාම අපිට ලැබෙනකම් මේ දාදා ලැබෙනවයි කියන සහතිකය තහවුරු වෙනකම්ම අකණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රට පුරාම ගෙනියන්න තීරණය කරලා තිබෙනවා හොරගම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි තමන් විවිධ ක්‍රමවල එකතු කරගත්ත ධනය දේපල ඒවා රජයට පවරගෙන හරි ඉතිරි අවුරුදු 2 3 4 බලයේ ඉන්න ඕනනම් පාලකයන්ට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ ලිමිට් එක කරන්න. පහුගිය සති දෙකකට කලින් ගෑස් මිල කිරිපිටි මිල වැඩි කරපුවා තවම මේ රටේ ආණ්ඩුවේ සංඛ්‍යාලයකනවල වාර්තා වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ බඩු මිල වැඩි වෙච්ච වයින් නේ නොවැම්බර් මාසේ. නිසා මේ වෙනකොට ආණ්ඩුව ගණන් හදලා තියෙන ආණ්ඩුවේ සංඛ්‍යාලය කරන 2521 සැප්තැම්බර් මාසේ වෙනකොට 4 දිනකේ පෞලකර ජීවත් වෙන යන වියදම රුපියල් 65,047ක් වෙනවා කියලා කියනවා. දැන් රුපියල් 65,000 4 දිනකට ජීවත් වෙන යනවා කියන ආණ්ඩුවේම සංඛ්‍යාලය කරන අනුව අපිට කොහොමද ජීවත් වෙන්නේ රුපියල් 15,000 16,000 පඩියක් කරගෙන. අපි රාජ්‍යංශ සේවකයා කොහොමද රුපියල් 31,000 පඩියක් කරන් ජීවත් වෙන්නේ? ඉතින් අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ වැටුප්පොල. මේ වැඩිවීම වලට ගත්තොත් එහෙම පඩිය ඩබල් වෙනවා. නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? කට උත්තර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න